අයිබෝවන් ආමෙකදලයි ඉන්නේ SL Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක. ඉතින් අද මම අරන් ආවිල්ලා තියෙනවා හේලුලගේ RS4 Plus කියන මේ smart watch එක. ඉතින් හේලු කියන්නේ Xiaomi brand එකත් එක්ක එන sub brand එකක්. මේක නිසා අපිට quality එක සහ අපිට අර තියෙන පුළුවන් trust එක උපරිමයෙන්ම තියෙන පුළුවන් brand එකක් විතර හේලු කියන brand එක හඳුන් ගන්න පුළුවන්. ගොඩක් කලට ශ්‍රී ලංකාව smart watch එකක් ගන්න බලන්නේ බොහොමයක් දෙනා රුපියල් 20000කට වඩා අඩුවෙන්. ඒ කියන්නේ රුපියල් 10000 15000 20000 වගේ range එකේදී. ඉතින් මෙතනදී බොහොමයක් දෙනෙක් පෙළඹෙනවා replica වගේ කියන්නේ අර iWatch එක වගේ type එකට යන watches වගේ මිලදී ගන්න. මේ වගේ watches මිලදී ගත්තා ටික කාලයක් ඇද්ද තමයි ගොඩ දැනට තේරෙන්නේ මේ watch වල quality ගොඩක් අඩුයි battery life එක ප්‍රශ්න තියෙනවා. connectivity issues තියෙනවා සහ applications වල පාව ගොඩක්ම stable නැහැ කියන එක. නමුත් අපිට පුළුවන් නම් ගොඩක් හොඳ brand එකකින් ගොඩක් හොඳ quality watch එකක් අරගන්න මේ price range එකේම. මෙතන තමයි අපි ගාවට Haylou කියන brand එක Xiaomi ලගේ sub brand එකක් විතර අපි ගාවට එන්නේ. ඉතින් හේලු ලගෙත් RS4 Plus එක රුපියල් 15000කට විතර මේ වෙද්දි ඒ කියන්නේ 2023 මැද විතර වෙද්දි රුපියල් 15000කට විතර ආසන්නින් ගන්න පුළුවන් watch එකක් ගැන තමයි අද මම මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් මේ watch එකේ හොඳම price එක තව discounts එක ගන්න පුළුවන් links මම පල්ලා description එකේ දාලා තිනවා. මේ link එකෙන් ගියොත් ඔයාලට අඩුම මිලකට ගෙදරට මේ product එක ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් හේලු RS4 Plus watch එක ගැන තමයි අද මේ වීඩියෝ කතා කරන්නේ. budget smart watch එකක් වෙනවා. ආගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක පේන්න පුළුවන් තරම share කරන්න. ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. SL Geek YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකද subscribe කරන්න මතක කරන්න එපා. box එකේ ඉහළම අපිට Haylou logo එක බලා ගන්න හම්බෙනවා. ඒක RS4 Plus කියලා සඳහන් වෙනවා. සහ අපිට product image එක බලා ගන්න හම්බෙනවා. ඒ වගේ sides වල 1.78 inch AMOLED HD display එක සඳහන් වෙනවා. ඉතින් ටිකක් ලොකු display එකක් අපිට මේ watch එකේ බලා ගන්න හම්බෙනවා මේ price එකත් එක්ක නැවතුදා. ඒ වගේ පසුපස අපිට quick specifications එකක් බලා ගන්න හම්බෙනවා. ආයි 1.78 AMOLED HD display ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම SPO2 tracking ගැන සඳහන් කරලා තියෙනවා. all day heart rate monitoring ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේ workout modes 105ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. IP68 waterproof පහසුකම් තියෙනවා. ඒ වගේම දවස් 10ක බැටරි ලයිෆ් එකක් තියෙනවා. watch එක අපි unbox කරගමු. ඉතින් ප්‍රධාන විදිහට අපිට මේ වගේ තමයි බලා ගන්න හම්බෙන Haylou logo එකත් එක්ක. මුලින්ම අපිට watch එක මේ විදිහට බලා ගන්න හම්බෙනවා. මම මේක මෙතනින් මේ විදිහට එලියට අරගන්න. ඉතින් අපිට තවදුරටත් box එක ඇතුලේ බලා ගන්න හම්බෙන USB cable එක. මේ cable එක අපිට මෙන්න මේ විදිහට magnetic විදිහට තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. මේක dock එකක් විදිහට නන් නෙමෙයි ඉන්නේ තනි cable එකක් විදිහට. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා magnetic strap included කියලා. අපිට ප්‍රධාන විදිහට magnetic strap එක බලා ගන්න හම්බෙනවා. මේ magnetic strap එක සෑහෙන interesting. මොකද මේ දෙක මේ විදිහට ලඟ වෙච්ච එකම automatically මේක ඇලෙනවා. අපිට අර watch එකක් වගේ පළඳින්න තරම් අපහසුයක් නැහැ. මම full review එකේදී තව චුට්ටකින් මේ ගැන කතා කරනවා. ඉතින් අපිට මේට අමතරව තවදුරටත් paper works වගේකුත් බලා ගන්න හම්බෙනවා. ඉතින් unboxing එකේ ගොඩක් සරලයි මේ දේවල් ටික තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. වැඩි කතාවක් ඕනේ නැහැ. අපි watch එක ගැන කතා කරමු. මේදි මේ watch එක මම ආසන්න වශයෙන් මාස 3කට ආසන්න ප්‍රමාණයෙන් පාවිච්චි කරනවා. මාස 3කට පොඩ්ඩක් වැඩි. ඉතින් මට කියන්න තියෙන පළවෙනිම දේ තමයි ස්මාර්ට් වොච් එකක් ගන්න කෙනෙක්ට මේ වොච් එකේ තියෙන බැටරි ලයිෆ් එක සෑහෙන්න හොඳයි. මේක ඇඩ්වර්ටයිස් කරලා තියෙන දවස් 10කට විතර ආසන්න ප්‍රමාණය මේක යූස් කරන්න පුළුවන් කියලා. නමුත් මගේ ජෙනරල් එක්ස්පීරියන්ස් එකත් එක්ක මට කිසිම ප්‍රශ්න නැතුව දවස් 10කට වැඩියෙනුත් යූස් කරන්න පුළුවන් වුණා සමහරක් අවස්ථාවලදී. මොකද ඇත්තටම මම මේක ඩිස්ප්ලේ එක යූස් කරනවා මේ වොච් එක යූස් කරනවා ගොඩක්ම අඩුයි. මේ මාස 3 ඇතුළත මම පාවිච්චි කරද්දි මට දවස් 10ක 12ක අතර range එකට මේ watch එක use කරන්න හැකියාව ලැබුණා. ඒක නිසා battery life එක ගැන මම පැහැදිලිවම සතුට වෙනවා. මේක තමයි මගේ පළවෙනිම point එක. දෙවෙනි දේ තමයි display එක. display size එක ගොඩක් හොඳයි. ඉතින් මාස 3කට පස්සේ ගොඩක් minor scratches ටිකක් මට display එකේ බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේක ගැන මම එතරම්ම වද වෙන්නේ නැහැ. මොකද මම කලින් use කරලා තියෙන මේ වගේ smart watches වල මම use කරන විදිහත් එක්ක සෑහෙන scratches ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට එහෙම වදිනවා සමහරක් කරලා මන්නේ display එක ගියා කියලා හිතන මට්ටමට මේක වැදිලා තියෙනවා. ඒ නමුත් මේ ඔක්කොමත් එක ultimately පුංචි scratches ටිකක් විතරයි මට බලා ගන්න හම්බුනේ. මොකද මම මේක මගේ daily drive එක විතර මාස කිහිපයක් මේදී use කරා. ඉතින් මේත් එක්කම display එකේ quality එක ගැන සතුටු වෙන්න පුළුවන්. ගොඩක් brightness range එකක් තියෙනවා මේ watch එක ගැන කතා කරද්දි. මොකද outdoor වලදී පාව watch එක ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් විදියට මේක brightness range එකක් තියෙනවා. විශේෂයෙන්ම උඩින් ඉඳන් පල්ලෙහාට කරාට පස්සේ අපිට control center එකක් වගේ බලා ගන්න හම්බෙනවා. ඒ වගේම පල්ලෙහා ඉඳන් උඩට කරාට පස්සේ අපිට notifications බලා ගන්න හම්බෙනවා. ඒ වගේ side එකකට කරාට පස්සේ අපිට අපේ sleep එක, ඒ වගේම SPO2 level, ඒ වගේම stress එක heart rate එක ඒ වගේම මේ වෙද්දි තියෙන මගේ activity level එක ඒ කියන්නේ steps කොච්චර දියලද කොච්චර ප්‍රමාණයක් calories consume වෙලා තියෙනවද මේ වගේ දේවල් ගැන roughly idea එකක් ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. physical අපිට එක button එකක් විතරයි බලා ගන්න හම්බෙන්නේ. මේ button එකට press කරාට පස්සේ අපිට menu එකට යන්න හැකියාව තියෙනවා. මේ menu එකේ look and feel එක හරියට iWatch එකක වගේමයි. ඉතින් අපිට ගොඩක් පහසුවෙන් අපි කැමති applications අතර switch වෙන්න පුළුවන්.
Check කරන්න මේ වොච් එකට හැකියාව තියෙනවා විශේෂයෙන් පසුපස අපිට මේ heart rate sensor එකට එහා පැත්තේ බලා ගන්න හම්බ වෙන තවදුරටත් charging connectors මේ හරහා අපිට පුළුවන් අපේ වොච් එක charge කරන්න. ඒක watch face එකට touch කරගෙන හිටියට පස්සේ අපිට පුළුවන් watch faces change කරන්න. ඉතින් මෙතන අපේ default ලැබෙන්නේ මෙන්න මේ watch face එක. ඊට අමතරව අපිට watch faces කිහිපයක් හම්බ වෙනවා. ඉතින් නතර වෙන්නෙත් නෑ අපිට පුළුවන් Haylou application එක use කරන්න. මේ application එක හරහා මට පුළුවන් ගොඩක් පාසෙන් මගේ වොච් එක කස්ටමයිස් කරන්න. මෙතනට පේනది Haylou RS4 Plus කියලා පෙන්වනවා. ඒ වගේම 10% බැටරි එක තියෙන කියලා පෙන්වනවා. මේ වෙද්දි බැටරි කොච්චරද? ඒ වගේම මං කොච්චර කැලරිස් ප්‍රමාණයක් මේ වෙද්දි දහනය කරලා තියෙනවද? ස්ටෙප්ස් කොච්චර ගිහිලා තියෙනවද කියලා හැමතිස්සෙම වොච් එක ගන්න නැතුව අපිට ෆෝන් එකෙන් පාව මේක බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ලස්සනට රැපල් වල වගේ සර්කල් එක මෙතන පෙන්වනවා. ඉතින් ඊට අමතරව මගේ ස්ලීප් ස්කෝ එක මම කොහොමද මගේ ස්ලීප් එක මැනේජ් කරලා තියෙන්නේ? මං කොච්චර වෙලා නිදාගෙනද? ඩීප් ස්ලීප් එක කොච්චර වෙලා ඉන්නවද කියලා මගේ full analyze කරන්න හැකියාව තියෙන ෆෝන් එකේ use කරලා. නමුත් මෙතන limit වෙන්නේ අපිට watch එක හරහාත් මේ විදිහට sleep එක කොහොමද වෙලා තියෙන්නේ කියලා මම බලා ගන්න හැකියාව තියෙනවා. කොහොමද මම අවසන් නිදාගත්ත දවසේ මම කොච්චර ලක් නිදාගෙන තියෙනවද කියලා මෙතන පැහැදිලිවම බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මම මෙච්චර ලක් කතා කරගෙන ආපු විදිහට මට watch face එක මාරු කරන්න හැකියාව තියෙන application එක පාවිච්චි කළා. ඉතින් මේකේ watch faces ගොඩක් තියෙනවා. මේ watch faces ගොඩක් පහසුවෙන් මගේ watch එකට download කරගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අපි keypad try කරලා බලමු. මම මෙතනදී මට ලස්සනයි කියලා හිතෙන තීම් එකක් වගේ එකක් සිලෙක්ට් කරගන්නම් උදාහරණයක් විදියට අපි ගමු මෙන්න මේ වගේ එකක් මම මෙතන ගිහිල්ලා set as current watch face කියලා දානවා දැනට තියෙන Haylou එකට ආපු default watch face එක ඉතින් මේක ඉතාමත් ඉක්මනින් මේ විදියට download වෙනවා download ඉවරලා මේ විදිහ watch එකත් එක්ක sync වෙලා තියෙන නිසා මට ගොඩක් පාසෙන් චුට්ට වෙලාවක් ඇද්දි watch එකේ මේ විදියට බලා ගන්න හම්බ වෙවි. මේ විදියට වැටෙන ඔයගොල්ලෝ පේන ඇති ගොඩක් ලස්සන විදියේ තීම් එකක්. විශේෂම දේ තමයි HD retina. එහෙම නැත්නම් AMOLED display එකක් තමයි අපිට මේ විදියට මේ watch එකේ බලා ගන්න හම්බෙට. සාමාන්‍යයෙන් අපිට smart watch එක මේ බලා ගන්න හම්බෙට ගොඩක් අඩුවෙන්. විශේෂයෙන් price range එක ගැන කතා කරද්දි ඒත් එක්කම 60 Hz display එකක් තමයි මේ විදියට මේ පුංචි watch එකේ බලා ගන්න හම්බ වෙන්නේ. මීට අමතරව සාමාන්‍යයෙන් මම ගොඩක් watch applications එක compare කරලා දැකපු හොඳම application එකක් තමයි මේ විදියට Haylou app එක විදියට අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාලා පේනද මට සාමාන්‍ය jogging කරන කෙනෙක්ට දුවනවා නම් ඇවිදිනවා නම් මේ වගේ දෙයක් වුණත් start කරන්න පුළුවන් app එකෙන් පවා සියලුම දේවල් වාගේ watch එක හරහා track වීම සිද්ධ වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කැමති කතා කරන්න මේ තියෙන magic strap එක ගැන. මම මේක ගොඩාක් recommend කරන්නේ මොකද දෙපාරක් විතර මේක දාගෙන ඉඳිද්දි මගේ watch එක වැටුණා. ඉතින් එහෙම නැතුව ගනිද්දි මේක ඇත්තටම ගොඩාක්ම convenient. මොකද ඔයගොල්ලෝ පේනද මේක ලං කරපු සැනින් මේක මේ විදිහට ඇලෙනවා. ඉතින් ඒක මාරම convenient. මොකද ගොඩක් වෙලාවට හරීම alignment එක තමයි මේ විදිහට මේක ඇලෙන්න පටන් අරගන්නේ. නමුත් මේක ගොඩාක්ම recommend කරන්න බැරි හේතුව මේකත් එක්ක මගේ watch එක දෙපාරක් විතර වැටිච්ච නිසා. ඉතින් නමුත් ඕගොල්ලන්ට free box එකේම මෙන්න මේ strap එකත් ලැබෙනවා. මීට අමතරව ඕගොල්ලෝ ගිහලා පොඩ්ඩක් search කරොත් ගොඩක් online stores වල මේ watch එක සඳහා වෙනම straps බලා ගන්න හම්බවෙන සෑහෙන ලොකු range එකක්. ඉතින් මේ ඕනම strap එකක් ඔයාලට මේ watch එකට use කරන්න හැකියාව තියෙනවා. තවත් දෙක feature එකක් තමයි ගොඩක් smart watch වගේම අපි ටික වෙලාවක් එකම තැන එකම විදියට හිටියොත් එකම ඉරියව්වෙ හිටියොත් මෙයා recommend කරනවා නැගිටලා මොකක් හරි වැඩක් කරන්න කියලා සැරෙන්සරේ මතක් කරන මේක සෑහෙන වටිනවා. ඒ වගේ race to wake feature එක සෑහෙන දර මේ watch එකේ බලා ගන්න හම්බෙනවා. ඉතින් සාමාන්‍ය විදිහට අතේ පැලඳගෙන ඉඳලා එකපාරට මම මගේ පැත්තට මේක හැරෙව්වට පස්සේ මේකේ display එක on වෙලා මට display එකේ ඒ කියන්නේ වෙලාව වගේ දේවල් කියව ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇන්ලොග් විදියේ ඩිජිටල් විදියේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා වොච් ෆේසස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඕන එකක් ඔයාලා try කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඉතමත් කෙටියෙන් හැබැයි අවශ්‍ය කරන හැමදේම මම කතා කරා Haylou RS4 Plus කියන වොච් එක ගැන. ඉතින් මම කලින් කිව්ව විදිහට පළල description එකේ ඔක්කොම links විස්තර දාලා තියෙනවා. ඔයාලට ගිහලා try කරලා බලන්න පුළුවන් latest price එක බලා ගන්න පුළුවන්.
මේ වෙලාවේ වෙද්දි ආසන්න වශයෙන් රුපියල් 15000කටත් වඩා අඩුවෙන් මේ වොච් එක බලා ගන්න හම්බෙන්නේ. නමුත් ඔය වීඩියෝ බලන රස වෙන පුළුවන්. ඒක නිසා පල්ලෙන් description එකේ හොඳම price එකට පල්ලෙන් link එක දාලා තියෙනවා. ඉතින් මොකද දැන් මේ වොච් එක ගැන ඔය පාවිච්චි කරලා තියෙනවා නාගේ experience අපි කතා කරමු පල්ලෙන් තියෙන comment section එක. මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. වීඩියෝ share කරන්න නොදන්න ඉන්න දෙනකන් ඔයගේ පල්ලෙන් තියෙන උත්පාද subscribe button press කරොත් ඉස්සරහම මන් දන්න videos ආ ගානම ගෙන්න ගන්න පුළුවන්. අපි ආයෙත් ඊළඟ හැම එකක් ඔයාලා හැමෝටම සුබ දවසක්.